නැගෙනහිර ආසියාවේ රටවල් රැසක්ම අතීතයේ මෙන්ම වර්තමානයේදීත් බුදුදහමෙන් පෝෂණය ලැබමින් පසුවනවා. ඒ අයුරින් වසර 1300කට පෙර චීනයේ බුදුදහම පිළිබඳ හෙළිකරන සුවිශේෂ සාධකයක් ලෙසයි චීනයේ සීචුවාන් ප්‍රාන්තයේ පිහිටි ලෙෂාන් මෛත්‍රීය බුද්ධ ප්‍රතිමාව හැඳින්වෙන්නේ. දැවැන්ත කන්දක් කපා ඉදිකරන ලද ලෝකයේ විශාලතම බුද්ධ ප්‍රතිමාව ලෙසද මෙම ප්‍රතිමාව සල කනු ලබනවා. ක්‍රිස්තු වර්ෂ 713 දී හයිටොන් නම් වූ හිමිනමක් විසින් අනාගතයේ ලොව පහළවන මෛත්‍රීය බුදු හිමියන්ට ගෞරවයක් ලෙස මෙම ප්‍රතිමාවේ ඉදිකිරීම ආරම්භ කර තිබුණා. ඒ ලෙෂාන් නගරේ මින් සහ දාඩු නම් වූ ගංගා දෙක හමුවන එමෙහි කඳුවැටිය තුලයි. කඳුවැටියේ අභ්‍යන්තරයට ගුහාවක් ලෙස කපා ඉදිකර ඇති මෙම දැවැන්ත බුද්ධ ප්‍රතිමාව අඩි 233 උසවන අතර එහි පළල අඩි 90ක් ඉක්මවනවා. එසේම ප්‍රතිමාව දෙපස විශාල ප්‍රමාණයේ දේවරූප දෙකක්ද ඉදිකර ඇති අතර ඒ ප්‍රතිමාව ආරක්ෂා කිරීම සංකේතවත් කරමිනුයි. වසර 1300ක් පුරා භූමිකම්පා සහ ස්වභාවික ව්‍යසන වලින් ආරක්ෂා වී පවතින මෙම විස්මිත ප්‍රතිමාව අද වන විට ලෝක උරුමයක් ලෙසද නම් කර තිබෙනවා. චීන ඉතිහාස වාර්තා අනුව මෙම ප්‍රතිමාව ඉදිකිරීමට වැයකර ඇති කාලය වසර 70ක් බවයි සඳහන් වන්නේ. ඒ ලෙෂාන් ප්‍රතිමාව පිහිටි කන්ද සම්ප්‍රදායික තාක්ෂණයෙන් කපා ඉවත් කිරීමට සහ මෙම ප්‍රතිමාව සජීවී මට්ටමින් නිර්මාණය කිරීම සඳහායි. ඒ අනුව අතීත ලෝකයේ පැවති තාක්ෂණයෙන් ඉදිකළ ලොව විශාලතම ප්‍රතිමාව ලෙසද මෙම මෛත්‍රීය බුද්ධ ප්‍රතිමාව නම් කෙරෙනවා. අද වන විට මෙම කඳු මුදුනේ සිට නිර්මාණය කළ මාර්ගයකින් ප්‍රතිමාවේ පාමුල දක්වා ගමන් කළ හැකිවන අතර ගංගාව හරහා පැමිණද මෙම මෛත්‍රීය බුද්ධ ප්‍රතිමාව නැරඹිය හැකිවනවා. කෙසේ වෙතත් චීනයේ වායු දූෂණය වැනි තත්වයන්ට ගොදුරු වීම හේතුවෙන් අද වන විට ලෙෂාන් බුද්ධ ප්‍රතිමාව දුර්වර්ණ වීම ආරම්භ වී ඇති අතර එය කඩිනමින් යථා තත්වයට පත් කරන බවටයි චීන රජය ප්‍රතිඥා ලබා දී ඇත්තේ. වසර 1300කට පෙර මෙවන් විශාල ප්‍රතිමාවක් ඉදිකිරීමට නම් ඉහළ මට්ටමේ රාජ්‍ය අනුග්‍රහයක් හිමිවිය යුතු බවයි පුරා විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ. එකල බුදුදහමෙන් පෝෂණය වූ අධිරාජ්‍යයක් ලෙස චීනය පුරා මෙවන් ප්‍රතිමා නිර්මාණය කර ඇති බවද ඔවුන් සඳහන් කරනවා. කෙසේ වෙතත් ප්‍රතිමාව ශක්තිමත්ව ඉදිකිරීම හේතුවෙන් ඊට කිසිදු හානියක් සිදුව නොමැති බවයි පුරා විද්‍යාඥයන් සඳහන් කරන්නේ. ඒ අනුව අදටද වන්දනාවට සහ සංචාරක ආකර්ෂණයට ලක්වන ලොව විස්මිත ඉදිකිරීමක් ලෙසයි ලෙෂාන් මෛත්‍රීය බුද්ධ ප්‍රතිමාව නම් කරනු ලබන්නේ. තොරතුරු දැනුම සහ විස්මය සහිත වීඩියෝ දහසක් නරඹන්න ලංකා A-News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.